கஜேந்திரன் பொன்னம்பலம் கரு மந்திரித்துமா எதுமாகே தேசபாலன மத்திய தேசபாலன பிரதிபத்தி கிரியாகலாபன் இவட கட்டியுத்து பிலிவந்து அப்பே பரஸ்பரம் திபினோம் அப்பே பிலிவந்து வினாஸ் மத்திய தரணும் அபை மே முகத்தை மங்க புத்துமாட்ட சந்தான கரான்ட்டு ஒன்று வரப்பிரசாத பணத்தையாட்டத்தை எதுமாட்ட ஐத்திய தீனோ மே பார்லிமேந்தோட்ட அவில்ல மே சசிவாரவல்ட்ட சகபாகிவன் எஹம பிரதிபாதன திபியதி மம புத்துமாட சந்தான கரான் கமதி பார்லிமேந்து பலதலா வரப்பிரசாத பணத்தை பஸ்வனி வகந்தி එතුමාට ඒ අයිතිය තිබෙනවා. නමුත් මේ මොහොත වෙන විට අපිට දැනගන්නට ලැබිලා තිබෙනවා එතුමාව අත්අඩංගුවට ගන්නට කටයුතු කරලා තිබෙනවායි කියල. ඉතින් මම විශේෂයෙන්ම ඔබතුමාට අවධාරණය කරන්න කැමති ඒ මෙරිට්ස් ඔෆ් ද කේස් ගැන මම කතා කරනව නෙවෙයි. ඒ සිද්ධිය පිළිබඳවත් ඒ සිද්ධියේ හරි වැරදි පිළිබඳවත් මම කතා කරනව නෙවෙයි. නමුත් එතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා එතුමාගේ වරප්‍රසාද ගැන කතා කරන්නට අයිතිය තිබෙනවා. ඒ වගේම අපිට දැනගන්න ලැබෙන තේම එතුමා ඔබතුමාටත් ආමන්ත්‍රණය කරලා තිබෙනවා මේ පාර්ලිමේන්තු සැසිවාරයේ සහභාගීත්වයෙන් පසුව ඒ අදාළ පොලිස් ස්ථානයට ගිහිල්ලා ඒ ලබා දෙන්න තියෙන කට උතර ටික ලබා දෙනවයි කියලා. මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති 2015 මාර්තු 3 අඟහරුවාදා එවකට කතානායකතුමා චමල් රාජපක්ෂ මැතිතුමා විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත පිළිබඳව බොහොම පැහැදිලි තීන්දුවක් තියෙනවා. එනිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති ගජේන්ද්‍රන් පොන්නම්බලම් මැතිතුමාගේ ප්‍රතිපත්ති පිළිබඳව අපිට තියෙන වෙනස්කම් අපිට තියෙන පරස්පර මතයන්. නමුත් එතුමට අයිතියක් තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මේ සභාගර්භයට පැමිණෙන්න. මේ සභාගර්භයට පැමිණෙන්න සිටින මොහොතක එතුමව අරෙස්ට් කරන්න බෑ. අත්අඩංගුවට ගන්න බෑ. නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්න කරුණා කරලා ඒ අදාළ නීති අංශවලට පණිවිඩයක් දෙන්න කරුණා කරලා මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද රැකගෙන වැඩ කටයුතු කරන්න කියලා. පොඩබල්ල මැතුව මටත් කතා කෙරුවා. මං හිතන්නේ මං කිව්ව ඔබතුමාට කතා කරලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශයක් කළා ඊට පස්සේ මේ අවශ්‍ය කටයුතු කරන්න පුළුවන් කියලා. මං ඔබතුමාට මතක් කරන්න ඕන පොඩනම්බල්ල මන්ත්‍රීතුමා කිසිම පොලිස් බටේ එතුමා ගාව නැහැ. MSD මොනවත් නැහැ. එතුමා තනියම ඩ්‍රයිවර් එක තමයි හැමතැනම යන්නේ. බොහොම සාමකාමී පුද්ගලෙක්. මේ ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැම කෙනාටම ඉන්නවා 5 10 වෙනකන්. නමුත් ඔහු උතුරේ මන්ත්‍රීවරයෙක් වෙලා කිසිම ආරක්ෂාවක් නැහැ. ඔහුට ඉන්නේ රියදුරු විතරයි. ඉතින් ඒ වගේ පුද්ගලෙක් මේ විදිහට අත්අඩංගුවට ගැටි වැරදි පාර්ලිමේන්තුවේ එනකොටයි යනකොටයි අත්අඩංගුවට ගන්න බෑ ඔබතුමා දන්නවනේ. ඒ தത്വේ මම මට වාර්තා කරා මේ පොලිසිය ඉහළ නිලධාරීන් මුලින්ම මේ සිද්ධිය වෙච්ච අවස්ථාවේම මට වාර්තා කරලා තියුණා. ඊට පස්සේ ඒගොල්ලන් උසාවියට කරුණු වාර්තා කළා. එතුමාම අත්අඩංගුවට ගන්න කටයුතු කරන බවත් මට දන්නලා තිබුණා. මුත් එතුමාට මම කිව්වේ මේ පාර්ලිමේන්තුවට පැමිණෙන්න තියෙන අයිතිය බාධා කරන්න කොයි වෙලාවකවත් කටවත් පුළුවන් කමක් නැහැ. ඒ උදේ මට කතා කළා පොන්නම්බලම් මැතිතුමත් කතා කරා, පොලිසියත් කතා කරා, DIG මහත්මයත් කතා කරා. කතා කළා ඒගොල්ලන් කියන්නේ කිල්නොච්චි උසාවියට එයා ඉදිරිපත් කරලා ආපහු ගෙනල්ලා පාර්ලිමේන්තුවේ රැස්වීමට එයා සහභාගී කරනවා කියලා. ඒක තමයි ඒගොල්ලන්ගේ මේ සැලැස්ම තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කාර්ය කරන්න පොලිසියට බාධා කරන්න මම හිතන්නේ අපිට රාජකාරී කටයුතු බාධා කිරීමේ හැකියාවක් නැහැ. නමුත් එතෙන්ට ගෙනහිල්ලා මේ ප්‍රාවිඩි ඉදිරිපත් කිරීම ඒගොල්ලන්ගේ වගකීමක් වෙනවා අත්අඩංගුවට ගත්තට පස්සේ. ඒ තත්ත්වය තමයි දැනට වාර්තා වෙලා තියෙන්නේ.